ආයුබෝවන් යාළුවනේ ඒ නිලටිකල් YouTube channel එකට ඕගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මුලින්ම කියන්න ඕන මගේ යාළුවන්ට ඒ නිලටිකල් YouTube channel එක ඉලෙක්ට්‍රිකල් සම්බන්ධ වීඩියෝ කරන channel එකක් ඒ උනාට මම මේ ජීව වායු ඒකකයක් ගෙදරදී සෑදුවා ඒක ආදා ගන්න ආකාරය පිළිබඳව මම YouTube එකේ පළ කළා ඉතින් දැන් මේ දවස්වල ගෑස් වලට පවතින අධික ඉල්ලුම නිසා ජීවවායු ඒකකය ගෙදරදී සාදා ගන්න ආකාරය කියලා මම දාපු වීඩියෝ එක ගොඩක් අය බලලා ඒව සාදා ගන්න ආකාරය මගෙන් ප්‍රශ්න කරනවා කමෙන්ට් දානවා ඉතින් ඒක හදා ගන්න ගියාම ඒ කියන්නේ මගේ channel එක බලලා ගොඩක් අය හදලා මගදී තියෙන ප්‍රශ්න වලට කමෙන්ට් දානවා එහෙම නැත්නම් ඒගොල්ලෝ මගේ දුරකථන අංකයට කෝල් කරලා විස්තර අහනවා ඉතින් මට මේක ඉලෙක්ට්‍රිකල් වීඩියෝ දාන channel එකක් උනාට ඒ මිනිස්සුන්ට උදව්වක් කිරීම වශයෙන් මේක පිළිබඳව පොඩ්ඩක් ඉදිරියට කරා යන්න සිද්ධ වෙලා තිනවා. ඉතින් කාලෙන් කාලට මේවත් එක එක අප්ඩේට් වෙනවානේ. මේ අන්තර්ජාලය වගේ එක්කෙනා එක එක්කෙනා එක එක නිර්මාණ කරලා වෙනස්කම් කරනවා. ඉතින් අපි මුල් බැස ගිය පරණ ක්‍රමයටම යන්නේ නැතුව අලුත් එක එක අත්දැය බැලීම් කරලා එක එක වෙනස්කම් කරලා හදපුවාම ඒවත් අපි අර අලුතෙන් හදන අයට පහසු වෙන විදිහට දාන්න ඕන. ඉතින් ඒකින්ද මම මුලින්ම මගේ ඉලෙක්ට්‍රිකල් යාළුවන්ගෙන් ඉල්ලා සිටිනවා ඕගොල්ලන්ට ඒක පොඩි කරදරයක් වගේ නම් මේ දින කීපයක් යනකම් මේ මම වීඩියෝ කීපයක් මේ ජීවය එකකයක් සාදා ගන්න ආකාරය පිළිබඳ එක්කෙන වීඩියෝ කීපයක් දානවා. ඉතින් ඒකට පොඩ්ඩක් මට සමා වෙන්න ඕගොල්ලන්ගිනුත් මං ඉල්ලා සිටිනවා කැමතිනම් මේ දවස්වල රටේ පවතින මේ ගෑස් අර්බුදයේ විසඳගන්න ඕගොල්ලන්ටත් ගෙදරදී මේ ජීවය එකකයක් සාදා ගන්න පුළුවන් නම් ඉතින් අපි මේක ගොඩක් භුක්ති විඳිනවා ප්‍රොජෙන්ට් ගන්න එකින් දයෝ ගන්න මම මේ නිතර නිතර මේ වීඩියෝ වල දාන්නේ මේක ඉලෙක්ට්‍රිකල් වීඩියෝ කරන channel එකක් වුණත් මේකෙන් ගොඩාක් ලොකු ප්‍රයෝජනයක් තියෙන නිසා මම දාන්නේ ඉතින් අපි වීඩියෝ එකේ මම මේ කරන්න යන දේට යමු දැන් බොහොම ස්තුතියි මගේ ඉලෙක්ට්‍රිකල් යාළුවන්ට මං වෙනුවෙන් අපහසුතාවයට පත් වුණාට හරි මම දැන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ මගේ වීඩියෝ එකේ මුලින්ම මම දැම්මේ මේ channel එකේදී මෙන්න මේ fertilizer කියන්නේ දියර පොහොර ගන්න බල්ටේ මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙතනින් එල්බෝ එකක් දාලා ඔහම උඩට දාලා තමයි මේ බටේ මම දැම්මේ මේ පැත්තට මේ වෙනම ට්‍රේන් එකක් දාලා තිබුණේ නැහැ ඉතින් මම ඕගලන්ට ඒ දවස්වල කිව්වා ඕගොල්ලෝ හදනවා නම් මේ විදියට හදන්න කියලා මට ප්‍රශ්නයක් වෙච්ච දවස්වල මමත් ඒක හදනවා කියලා කිව්වා ඉතින් මම දැන් ඕගලන්ට පෙන්නන්නේ මේක මම මේ විදියට දැන් ඒක මොඩිෆයි කළා මොකද මගේ දැන් මේ මාසයකට විතර ඉඳන් මේකේ පොඩි ලීක් එකක් ඒ කියන්නේ මේ බ්ලොක් එකක් ආවා ඒ කියන්නේ මෙතනින් මගේ තිබ්බේ මෙහෙමනේ මෙතනින් එල්බෝ එකකින් ඔහම ඇවිල්ලා මෙතනින් දියර පොර එන්න තිබුණේ ඒතර මේ වෑල් එක ඇරියට මේ ඒ වෙලාවේ දියර පොර එන එක අඩු වුණා ඊට පස්සේ දැන් මට මේක මම හෝස් මෙතනින් මෙහෙම හෝස් එක යවන්න උත්සාහ කළා මම ගියාද මෙතන මේ වංගුවේ හැප්පෙනවා ආයි මේ වංගුවේ හැප්පෙනවා ඉතින් ඒකින් දැන් කරගන්න බැරුව ගියා ඉතින් මම අර ඕගලන්ට මුලින් කිව්වා ආකාරයටම අන්තිමට මට හදා ගන්න පුළුවන් මේ ඔයගොල්ලෝ බලන්න මම මේ හදලා තියෙන විදිය ඕගොල්ලෝ දැන් මේක හදන්න පටන් ගන්නකොට මේ විදියට හදන්න කියලා මම කියනවා මොකද දැන් පස්සේ හදන්න ගියාම මං වගේ ඊට පස්සේ මොකද මම මෙතන දැන් පස්සේ මේක මං කපලා පොඩ ලොකු ප්‍රොසෙස් එකකට ගිහින් තමයි මේක හදාගත්තේ ඉතින් මේ මේ විදියට හදා ගන්න ඕගොල්ලෝ හදන්න ගන්නකොටම හදන්න මෙතනින් මේ මේ මම නම් මේ අඟලේ ලයින් එකක් තමයි දාලා තියෙන්නේ ඕගොල්ලෝ පුළුවන් එකයි කාලම වගේ දාන්න ඒකට හොඳයි ඩ්‍රේන් කරන්න පහසු වෙනවා මෙතනින් මම මේ වැල් සොකට් එකකුයි ඇතුල් පැත්තේ ප්‍රොසෙස් එකකට එකකුයි කරකෝලා එතන පර්මනන්ට් සීල් කරලා අරගෙන මෙතෙන්ට බට කැලලක් ගහලා ඊට පස්සේ තමයි ටී එක ගහලා තියෙන්නේ ටී එකෙන් කැරිම්ම මෙතන දැන් මේක මට කැරිම්ම මේක අරපු ගමන් මෙතනින් කැරිම්ම මේ අපේ ගෙදර හෝස් එක හරි වෙන බටයක් හරි කම්බි කූරක් හරි මොකක් හරි දානවා මේක අඟලේ හින්දා ඇරියෙන් පස්සේ ලොකු මෙච්චර විතර කටක් හැදෙනවා මේකෙන් කම්බි කූරක් හරි මොකක් හරි ඕන එකක් දාන්න පුළුවන් දාලා මේ විදියට ලස්සන සුද්ධ කරගෙන වැඩේ පිරිසිදු කරගන්න පුළුවන් ඒකින්ද මම හදපු අයට හරි හද විශේෂයෙන් හදන්න දැන් ලෑස්ති වෙලා මේ ඔක්කොම කරගෙන යන අයට මේක පුළුවන් නම් ඒ කියන්නේ මේ ගොම දියර පොරවන්න කලින් මේ දේ කරගන්න ඕන ගොම දියර පොරවලා අපි වැඩේ ස්ටාර්ට් කරගෙන පස්සේ අමාරු වෙනවා හදන්න ඒකට මට වගේ අපහසුතාවයකටපත් වෙන්න වෙනවා ඉතින් ඔයගොල්ලෝ බලන්නේ මේ විදිහට තමයි මේකේ පිහිටීම මේක බලලා හදන්න ගන්න අය මේ විදිහටම හදාගන්න ඒක හරිම පහසුයි දැන් මම මේකේ ලයින් එක මෙතනින් මම හිතන්නේ මෙතනමයි බ්ලොක් වෙලා තිබුණේ මෙතනින් දැන් ඊට පස්සේ මේක වැල් එක මේ ඇරියට ආවේ නෑ
ඊට පස්සේ මෙතනින් මේ වැල් එක ඇරලා මෙතනින් අර මගේ ළඟ තිබුණා පොඩි මේ මේ ක්ලියර් හෝස් එකක් අඟල් භාගයේ පොඩි බඩ කැල්ලක් කියන්නේ අඩි 5 6 එක මේම රිංගපු ගමන් එකපාර මෙතන තිබිච්ච બ્લોක් එක ගිහිල්ලා කැලිම මෙතනින් ඇරියට ගන්න ගත්තා ඒක නිතරම කරන්න ගොඩ යන්න ගත්තයින් පස්සේ මොකද මෙතන දැන් මේකේ අපි දැන් දියර පොර ගන්න මේ මේ මට්ටමට එනකම් පිරුණාමින් පස්සේනේ මෙතනින් එළියට එන්නේ ඉතින් අපි මේක ඉන්නේ නැත්තේ මේකේ બ્લોක් ඉඳන්නේ මෙතන બ્લોක් ඉඳලා දැන් මේ બ્લોක් එක මෙහින් මෙයකට හැදියම් ගස්සේ හෝගාලා එනවා මෙතන මේ 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 කටෙන් එනවා හෝගාලා එතකොට ඔයගොල්ලෝ ඉක්මනට මේ ටිකක් යන්න ඇරලා මේක වහලා මේක මෙතනින් වහන්න ඕනේ මේ වගේම ඇරලා තියෙන එක මෙහෙම වහලා ඊට පස්සේ මෙතනින් මේක අරින්න ඊළඟ මේක අරපු ගමන් ඔක්කොම මේ කටෙන් ඉන්න ගන්නවා. අයි මේ මෙතන બ્લોක් එකේ ඒතර ගිහිල්ලානේ තියෙන්නේ. ඒකයි. හරි. ඉතින් හදිස්සියේ මේ පොඩි වීඩියෝ එකක් කරා මේ ගැන හදන අය දැන් ගොඩක් මට කමෙන්ට් කරනවා එක එක විදිහේ ප්‍රශ්න අහලා මේ ගෑස් ප්‍රශ්නේ නිසා ඒගොල්ලන් ඉතින් හදන එකට උදව් කරන්න ඕන අපිත්. මොකද මං channel එකේ දැන් මේ ගොඩක් අය උදව් කරන්න බලාපොරොත්තු වෙමින් මේක මේ විදිහටම හදාගෙන එකපාර ගමන යන්න ආයෙත් උඩ දෙපාර තුන් පාරක් මේ කප කප දඟලන්න ඕනේ නැ මේ විදිහට කරගන්න කියලා ඕගලන්ට කියනවා හදන අය විශේෂයෙන් මේක බලන්න බලලා ඕගලන්ට මේක ප්‍රායෝගික කරගන්න මේක හරිම ලේසි එකයි කාලේ ලයින් එකක් දාගන්න පුළුවන් නම් වඩා හොඳයි එතකොට ඕගලන් ට්‍රේන් කරන්න બ્લોක් වෙන්නේ නැ අනම්මන ප්‍රශ්න වලට එන්නේ අඟලටත් වඩා හොඳයි එකයි කාලේ දාන්න පුළුවන් නම් හරි එහෙනම් වීඩියෝ එක මෙච්චරයි ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි මේක බැලුවට මේක බලලා ඔයගොල්ලෝ ප්‍රයෝජනයක් ගන්න හදන ඉක්මනට හදන්න දැන් ගෑස් තත්ත්වය පේනවනේ හරි එහෙනම් බොහොම ස්තුතියි මම අමල් සේනාරත්න ඔයගොල්ලෝ සියලු දෙනාට සුබ දවසක් ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු